ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ ලබපු පරාජයන් කිහිපයටම නායකයා විදිහට වගකීමට බැඳෙන්න ලසිත් මාලිංගට සිදු වුණා. මාලිංගගේ නායකත්වයෙන් මේ විදිහට අපි පරාද වෙද්දී මාලිංගත් ඇඟිල්ල දිගු කළේ තමන්ගේ කණ්ඩායම හරියට සෙල්ලම් කරන්නේ නැහැ කියලා. කුමාරී මේ විදිහට මාලිංග ඇතුළු අපේ කණ්ඩායම නවසීලන්තයේදී දකුණු අප්‍රිකාවේදී පරාද වෙලා ඊළඟට එංගලන්තයට යන්නේ අලුත් නායකයෙක් යටතේ. ඒ තමයි දිමුත් කරුණාරත්න. ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක ක්‍රීඩා කරලා පරාජය කොටස්කරුවෙක් වෙන ලසිත් මාලිංග ඉන්දියාවට ගිහින් මුම්බායි ඉන්දියා කණ්ඩායම එක්ක සෙල්ලම් කරලා IPL තරගාවලියේ සුන්දර මතකයක් එක්ක තමයි තරගාවලිය අවසන් කරන්නේ. මේ තරගාවලියේ මුම්බායි ඉන්දියා කණ්ඩායමට මාලිංගගේ දායකත්වයත් එක්ක ජයග්‍රහණ කීපයක්ම ලැබෙනවා. ඒ අතරින් අවසන් තරගයේ චෙන්නයි කණ්ඩායම හමුවේ යවපු අන්තිම පන්දු ආරය ක්‍රීඩාලෝලීන්ට කිසිදා අමතක නොවන මතකයක් ඉතිරි කරපු අවස්ථාවක්. මේ විදිහට මාලිංග මුම්බායි කණ්ඩායම එක්තු වෙලා ජයග්‍රහණ ලබාගෙන ශ්‍රී ලංකාවට ආපු මාලිංග ස්කොට්ලන්ත තරගාවලියේ විවේකයක් අරගෙන ඊට පස්සේ ලෝක කුසලාන සංචිතයක එකතු වෙනවා. ඒ එකතු වෙලා පළවෙනි පුහුණු තරග දෙකට කණ්ඩායමට එකතු වෙලා විවේකයක් ගන්න මාලිංග නවසීලන්තයේ එක් තරගයේදී තමයි පිටියට එන්නේ. හැබැයි ඒ තරගයේ මාලිංගට කරන්න තරම් දෙයක් අපේ ප්‍රතිකරුව ඉතුරු කරන්නේ නැහැ. තරගයෙන් පස්සේ මාලිංග කියන්නේ ලෝක කුසලාන තරගයක් කියලා දැනිලා සෙල්ලම් කරන්න අපේ ක්‍රීඩකයෝ දැනගන්න ඕන කියලා. මේ විදිහට මාලිංගට දැනෙද්දී අපේ අනිත් අයට ක්‍රිකට් ඇත්තටම දැනෙන්නේ නැද්ද? මාලිංගටයි කණ්ඩායමේ අනිත් අයටයි ක්‍රිකට් දැනෙන්නේ විදි දෙකකටද? ඇත්තටම කණ්ඩායම බෙදිලාද? පරාද වෙන නිසා මේ ප්‍රශ්න එළියට එනවද කියන දේ අපිට එළියේ ඉඳන් කියන්න බෑ. අපිට හිතෙන විදිහට මේ හැම ප්‍රශ්නෙටම තියෙන පිළිතුර තමයි ජයග්‍රහණය. මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තරගයකින් තොරවම යන්නේ මාලිංගගේ තියෙන අත්දැකීම් වලින් උපරිම දෙයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ගන්න පුළුවන් කියලා ඔවුන්ට තියෙන විශ්වාසය එක්ක. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම මාලිංගගේ අත්දැකීම් වලින් වැඩක් ගන්නවද කියන එක ලොකු ප්‍රශ්නයක්. මාලිංගගෙන් බුම්රා වගේ ක්‍රීඩකයෝ උපදෙස් ගත්ත විදිය බුම්රලා මාධ්‍යවලට කියලා තිබුණා. ඒ වගේම පසුගිය දවසේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ තුන්වැනි ක්‍රීඩක මාක්ස් ස්ටෝනිස්ට පන්දු යීමේ උපක්‍රම ගැන මාලිංග උපදෙස් ලබා දෙන අවස්ථාවකුත් ජාත්‍යන්තර මාධ්‍ය පළ කරලා තිබුණා. මට ඕන කලේ එයාට පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්නයි. ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්නේ ඒ ආකාරයෙන් තමයි. කාට හරි මොනවා හරි දෙයක් ගැන දැනගන්න ඕන නම් මම එයාට උදව් කරනවා. මදවිකී පන්දුව යවන්නේ කොහොමද? ඒක යොදාගන්නේ කොයි වගේ වේලාවෙදිද? මදවිකී පන්දුව යොදාගන්නේ ඇයි? වගේ මේ කොයි දේත් කියා දෙන්න මම සූදානම්. සීමිත ඕවර් තරඟවලදී පන්දු යමේ විවිධාංගීකරණය හරිම වැදගත්. IPL තරඟාවලියේදී පවා ස්ට්‍රොනිස්ට් ඕනෑකලා මම මේ මදවිකී පන්දුව යොදා ගන්නා ආකාරය ගැන දැනගන්න. ඒ තමන්ගේ උපදෙස්ගත් ස්ට්‍රොනිස් ගැන මාලිංග කියපු කතාව. මේ විදිහට විදිස් ක්‍රීඩකයෝ මාලිංගගේ අත්දැකීම් වලින් වැඩ ගනිද්දී අපේ පන්දු යවන්නේ උපදෙස් මාලිංගගෙන් ගන්නවද කියන එක ප්‍රශ්නයක්. මොකද එහෙම හිතෙන්නේ අපේ පන්දු යවන්නන්ගේ පන්දු යවීම තුළ මාලිංගගේ පන්දු යවීමේ තියෙන විවිධාංගීකරණය තාමත් පේන්නේ නැති නිසා. මේ විදිහට පන්දු යවීමේ උපදෙස් ගන්න අපේ පන්දු යවන්නන්ට ඕන කමක් නැද්ද? අපේ අයගේ උනන්දුවක් නැහැ කියලා මාලිංගට උපදෙස් දෙන එක එපා වෙලාද කියන දේ තමයි ප්‍රශ්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.